මගේනව මන්දජිත් සාගර සමහර විට ඔබට මාව දන්නව ඇති දැකල ඇති මම සිවිල් ඉංජිනීන් ලෙච්චරගෙනෙක් සිවිල් ඉංජිනය කෙනෙක් ඒ වගේ මොකල මාව දන්නවා නම් ඔයාල මාව දන්නේ මගේ YouTube channel එකෙන් අද මුලින්ම මාවගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ scientific studying and learning ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නවා ඉගෙන ගන්න කොහොමද කියලා හරි ඔයගොල්ලෝ දන්නවා පාඩම් කරන්න කොහොමද කියලා හැබැයි ඔයගොල්ලෝ දන්නේ කොහොමද විද්‍යාත්මකව පාඩම් කරන්න කියලා scientifically පාඩම් කරන්න කියලා දැන් මට කියන්න කාට හරි පුළුවන්ද එක දිගට පැය දෙකක් පාඩම් කරන්න පුළුවන්ද උත්තර දෙන්න බෑ ඇයි බැරි ඇයි බැරි කියන්න මන හේතුව කියන්න පුතේ ඔළුව දැක්කම දෙනවා මොකද ප්‍රශ්නේ මොකද වෙන්නේ කකුල් දෙක රිදෙනවා ඒකෙන් හිටගෙන පාඩම් කරන්න හරි මොකද වෙන්නේ හරි දැන් කියන්න ඒක වෙන්න scientific reason එක මොන්ද කියලා දැන් ඔයගොල්ලෝ පාඩම් කරනවනේ හරි ඔයගොල්ලෝ පාඩම් කරනකොට මොකද වෙන්නේ අපේ මොළේ ඇතුලේ මොනවද තියෙන්නේ කියන්න මොළේ ඇතුලේ මොනවද තියෙන්නේ නියුරෝන ඒ කියන්නේ මොළේ ඇතුලේ තියෙනවා නියුරල් නෙට්වර්ක් එකක් නියුරෝන පරිපථයක් අපි පාඩම් කරනකොට ওই නියුරල් නෙට්වර්ක් එක රත් වෙනවා හරි බලන්න අපි පාඩම් කරනකොට මේ පේන නියුරල් නෙට්වර්ක් එක රත් වෙනවා මේ තියෙන නියුරෝන ඔයගොල්ලෝ විද්‍යාවදී ඉගෙන ගත්තනේ නියුරෝන දෙකක් අතර තියෙන උපාගමයක් කරා ගිහලා තමයි පණේට හොමාරු වෙන්නේ එතකොට අපි පාඩම් කරනවා කියන්නේ මොළේ හරහා තොරතුරු යවනවා හරි මොළේ හරහා තොරතුරු යවනවා එතකොට ඒ යන තොරතුරු යන වේගය වැඩි වුණාම ඒ තියෙන කාර්යක්ෂා වැඩි වුණාම මොළේ රත් වෙනවා මොළේ රත් වෙන මේකත් මැෂින් එකක් මේක හියුමන් AI එකක් හරි ඒ කියන්නේ මෙකනිකල් AI නෙමෙයි මොළේ කියන්නේ හියුමන් AI එකක් මේක රත් වෙනවා එතකොට මොළේ කියනවා ඇති පාඩම් කර ඇති අපි යමු Facebook හරි අපි TikTok එකක් බලමු මට දැන් පාඩම් කර ඇති ඒ වෙනවද වෙනවද නැද්ද හරි අවංක උත්තර දෙන්න දැන් ඕගොල්ලෝ හිතා ගන්න මම ඕගොල්ලන්ගේ මේකේ ඉගෙන ගත්ත ඕගොල්ලන්ගේ අයිය කෙනෙක් හිතා ගන්න කැමති කට්ටිය ඕන ඉදිරිය ආමන්ත්‍රණය කරන්න නෝ ඉෂු අයිය කිව්වොත් එකයි සර් කිව්වොත් එකයි ඕන එකක් එකයි 2010 මම මේ ස්කෝලේ A level කරන්නේ 2010 A level කරන මැත්ස් වලින් රිසල්ට්ස් දාලා ඒ කරපු ඩිග්‍රී දෙක තුනක් කරලා තමයි මෙතෙන්ට ඇවිල්ලා ඕගොල්ලන්ට මේ දේවල් කියන්නේ හොඳයි දැන් ඕගොල්ලෝ පාඩම් කරගෙන ඉන්නවා එක්තරා කාලයක් පාඩම් කරගෙන හිටියාම මොලේ කියනවා ඇති දැන් මම පාඩම් කරලා ඉවරයි දැන් මට පාඩම් කරන්න බෑ දැන් මොකද කරන්න ඕනේ දැන් මොකද කරන්නේ එහෙම එපා කියවට පස්සෙත් ඔයගොල්ලෝ පාඩම් කරනවත් ඉගෙනවද කරනවද නැද්ද එපා කියවට පස්සෙත් පාඩම් කරනවද කරනවද නෑ ඇයි හරි එහෙම මොලේට පාඩම් කරන එක එපා වුණාට පස්සේ මොකද කරන්නේ මොකද කරන්නේ පොත හරියන් පොත වහලා දාලා ඉන්නවා හැබැයි පොත වහලා දාලා ඉඳලා හරියද විනාඩි 10ක් පාරක් පාඩම් කරලා පොත අහලා හරියට හරියද බෑ ඔයගොල්ලන්ට පාඩම් කරන්න තියෙන A-levels එතකොට ඔයගොල්ලෝ එක දිගට පාඩම් කරන්න ඕනේ හැබැයි එහෙම එක දිගට පාඩම් කරන්න බැහැ මෙහෙම එපා වුණාම ඇයි එහෙම වෙන්නේ ඔන්න විද්‍යාත්මක හේතුව අපි පාඩම් කරනකොට මෙතන තියෙනවා attention toward the study ඒ කියන්නේ අපි පාඩම් කරන දෙයට තියෙන focus එක තියෙන අවධානය අපි ගන්නවා x අක්ෂයට ඊට පස්සේ මම y අක්ෂයට වරන් තියෙනවා කාලය දැන් පාඩම් කිරීමේ තියෙන attention එක මෙන්න මෙහෙම කාලය යන දිශාවත් එක්ක ගත්තාම අඩු වෙනවනේ end end අඩු වෙනවා දැන් මෙන්න මෙතන තියෙනවා attention span for studying ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් පාඩම් කරනකොට ඒ පාඩමට තියෙන අවධානය බිඳෙන්න ගත වෙන කාලය තමයි attention span එක කියන්නේ කොච්චර විතරද ඉන්නන්නේ පැය භාගයක් වගේ ඒ කියන්නේ ඕගොල්ලෝ පාඩම් කරන්න ගත්තාම පැය භාගයකින් පස්සේ attention එක බිඳිනවා වෙනවද නැද්ද වෙනවා කාට හරි පුළුවන් මේක දිගට පැය පහක් පාඩම් කරන්න මටත් බැ හැබැයි attention span එක බිඳුණත් ඔයගොල්ලෝ බලෙන් පාඩම් කරනවානේ කොහොම හරි කරන්න ඕනේ මේක ඉවර කරන්න ඕනේ බලෙන් පාඩම් කරනවා හැබැයි මේ attention span එකට පස්සේ తీරේක මෙතනින් එහා පැත්තේ පාඩම් කරන්නේ ඕගොල්ලෝ මතක හිටිනවද ආවක කියනවා මතක හිටනවද නැද්ද නෑ කලයක් අනිත් පැත්ත හරහා වතුර දැම්මා වගේ මතක හිටින්නේ නෑ උදාහරණයක් ඉදිරියට ගමු විද්‍යාව හරි විද්‍යාව පාඩම් කරනවා සමාජ අධ්‍යයන ගැන පාඩම් කරනවා රජවරු ගැන පාඩම් කරනවා පැය භාගයක් ගියා ඉවරයි දැන් මොනේ රත් වෙලා ඔලේ කියන ඇති පාඩම් කරන්න බෑ දැන් ඇති. හැබැයි වාඩ ඇටි පාඩම් කරන්න ඕනේ. එක දිගට පාඩම් කරනවා. එතකොට අර මුලින් කරපු ටිකක් මතක නැති වෙනවා. ඒත් පාඩම් කරපු ටික අපිරිය වෙනවා. එපා වෙනවා. විෂය එපා වෙනවා. සමාජ අධ්‍යයන කියද්දි පවණ යන්නේනවා. විද්‍යාව කියද්දි ඔළුව ගැප්පුමයි. වෙනවනේ. වෙලා තියනව නේද?
කවදර හිතවද හේතුව ඔන්න හේතුව ඇටන්ජ නිස්පෑන්ක බිදුවට පස්සේ පාඩංගලොත් එතනින් හාට දෙන කිසිම දෙයක් ප්‍රතිඵලදායක නෑ. මමන මේ කියන්නේ මේ සම්බන්ධව රිසර්ච් කරපු විද්‍යාඥයෝ ඉන්නවා. එඩියුකේෂන සයිකොලොජි කියලා විෂයක් තියෙනවා, අධ්‍යාපනික මනෝවිද්‍යාව. මේ ගැන රිසර්ච් කරලා මේ හොයාගත්ත දේවල් ඇසුරින් තමයි කියන්නේ. හරි, ඒගොල්ලෝ කියනවා ඇටෙන්ෂන් ස්පෑන් එක බිඳුවට පස්සේ පාඩම් කරන්නේ වගේ කිසිම වැඩක් නැහැ කියලා. දැන් කියන්න මොකද්ද සොලියුෂන් එක? මොකද්ද සොලියුෂන් එක කියන්න බං. සෙල්ලම් කරොත් හරියද? ඇටෙන්ෂන් ස්පෑන් එක බිඳුවාම සෙල්ලම් කරොත් හරියද? නෑ, වැරදි. ඇයි ඒ? ඇටෙන්ෂන් ස්පෑන් එක බිඳුවාම කරන්න ඕන දේ තමයි කියන්නේ ස්මෝල් සයිකලොජිකල් ඩිස්ටන්ස්. මේ ඉංග්‍රීසි වචන දැම්ම හිතාම තමයි. ඕගොල්ලෝ ඒ ලෙවල්ස් වලින් පස්සේ යුනිවර්සිටි එකට ගියාම හරි හිතන්නේ ඉංජිනේර් ෆැකල්ටි ගියා කියලා එක සිංහල වචනයක් කතා කරන්නේ. සිංහල ස්පීකින් ඉස් ප්‍රොහිබිටඩ් ඉන් ඉංජිනේරින් ඩිග්‍රීස්. ඇයි? ඉංජිනේරින් ඩිග්‍රීස් ඉගෙන ගන්නකොට මුස්ලිම් ළමයි එනවා, තමිල් ළමයි එනවා, උන්ට සිංහල බෑ. එතකොට ලෙක්චරර් කෙනෙක් සිංහලෙන් කතා කරොත් තමිල් සර් ගිහිල්ලා කම්ප්ලේන් කරනවා එච්.ඔ.ඩී.ට. ලෙක්චර් ඉවරයි. ඒ හින්දා ඒක ලොකු ප්‍රශ්නයක්. අ ඉංග්‍රීසි දැනගන්න ඕනේ. ඉංග්‍රීසි අනිවාර්යෙන් දැනගන්න ඕනේ. ඉංග්‍රීසියෙන් කතා කරා කියලා හිනා වෙනවට ගණන් ගන්න එපා. ඉංග්‍රීසි දැනගන්න ඕනේ. හරි, දැන් මොකද්ද මේ ස්මෝල් සයිකලොජිකල් ඩිස්ටන්ස්? මොකද්ද මේ කියන්න බං. නිකන් හිතලා යාර. මොකද්ද මේ? කියන්නේ පොඩි මනෝවිද්‍යාත්මක ගැප් එකක් ගන්නවා. කොහොමද ගන්නෙ? පාඩම් කර කර එපා වෙනවා. මොකද්ද කරන්න ඕනේ? නැගිටින්න පොඩුවෙන්. නැගිටලා යන්න එළියට. කාමරෙන් එළියට ගියා. මූණයක් හොදගත්තා. හරි, තේ කප් බිව්වා. හැබැයි හොඳට මතක තියාගන්න, ඔය ස්මෝල් සයිකලොජිකල් ඩිස්ටන්ස් එක ඇතුලේ මොබයිල් ෆෝන් නෑ, ෆේස්බුක් යන්න බෑ, TikTok නෑ, ඩිජිටල් ස්ක්‍රීන්ස් නැත. ඕන්නම් සින්දුවක් අහන්න පුළුවන්. කියන්නේ පොඩි බ්‍රේක් එකක්. අර විඩාරපත් වෙච්ච මොළේට අපි දෙනවා පොඩි බ්‍රේක් එකක්. චුට්ටක් ඔයා කූල් වෙන්න කියලා දෙනවා. ඔයා පොඩක් කූල් ඩවුන් වෙන්න කියලා දෙනවා. ඒක තමයි තියෙන්නේ. හැබැයි ඔය සයිකලොජිකල් බ්‍රේක් එක පයක් දෙකක් ගන්න බෑ. හරි, ඒක විනාඩි 5යි විනාඩි 10යි ගන්න පුළුවන්. හොඳේ, විනාඩි 5යි විනාඩි 10යි. ඔන්න එහෙම ගත්තට පස්සේ ඔයාට පුළුවන් ඒ බ්‍රේක් එක අරගෙන ආයි පාර කියලා ආයි පාඩම් කරන්නනේ. ඒතර තව පය භාගයක් පාඩම් ගන්න පුළුවන්. තේරුණාද? ඒතර මුලින් පය භාගයක් පාඩම් කරලා මොලේ වෝන් අවුට් වුණා. ඒ කියන්නේ මොලේ රත් වුණා. විනාඩි 5ක සයිකලොජිකල් බ්‍රේක් එකක් ගත්තා. ඔන්න ආයි පාර පය භාගයක් පාඩම් කරනවා. තේරුණාද? එහෙම එහෙම කරලා ඔයාට පුළුවන් continuous studying loop එකක් හදාගන්න. ඒ කියන්නේ එක දිගට පාඩම් කරන loop එකක්. ඕක ඔයා මාසෙ ප්‍රැක්ටිස් කරනකොට ඔයාගේ අර attention time ඒක පැයක් විතර වෙනවා. ඉතින් එක දිගට පැයක් පාඩම් කරන්න පුළුවන්. ඒත් ඊට පස්සේ වරක් දෙන්නේ. තේරුණාද? හරි. දැන් ඕගොල්ලෝ දන්නවා කොහොමද වැඩි කාලයක් පාඩම් කරන්න කියලා. තේරුණාද? පස්සේ දිනවද කියපු දෙය? තියනවනම් අපි ඉස්සර ඇහුවා. බණ්ඩාරනායකගේ ගොල්ලෝනේ. එහෙමනේ කියන්නේ. එහෙනම් කතා කරන්න බලන්න බෑ. ප්‍රශ්න තිබ්බනම් අතිස්සව ඇහුවා. හරි, චිට්ටේ වන්නත් එපා. අත උස්සලහන්න. ඒ තියෙන හැකියාව තියාගන්න. ඒ තියෙන කන්ෆිඩන්ස් එක තියාගන්න. හරිද? මං හරි ආසයි ආවනා. අනිවාර්යෙන් අහන්න. හොඳයි. ඒ කියපු දැන් කියලා දුන්න දේවල් ප්‍රශ්නයක් තියනවද? තියනවද නැද්ද? තේරෙන්නේ. ඔන්න ඔය විදිහට වාද පුළුවන්. ඔයාගේ පාඩම් කරන්න තියෙන අර ફોකස් එක කැඩෙන එක අයින් කරගන්න. හැබැයි තාම ඔයගොල්ලෝ දන්නේ කොහොමද ස්ටඩි කරන්නේ? කොහොමද පාඩම් කරන්නේ කියලා? දන්නවද කොහොමද පාඩම් කරන්නේ කියලා? හරි, පාඩම් කරන්නේ කොහොමද කියලා තාම දන්නේ නැහැ. How to study? පාඩම් කරන්නේ කොහොමද කියලා දැනගන්න කලී ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මොකද්ද මේ learning process එක කියලා. ඒ කියන්නේ ඉගෙනුම් ක්‍රියාවලිය. මේ ඉංග්‍රීසි වචන දාන්නේ ඕනෙකමින්මයි. purpose දාන්නේ ඉගෙනුම් ක්‍රියාවලිය. learning process. learning කියන්නේ ඉගෙනුම්, process කියන්නේ ක්‍රියාවලිය. ඉගෙනුම් ක්‍රියාවලිය. ඉගෙනුම් ක්‍රියාවලියේ තියෙනවා කෑලි දෙකක්. පළවෙනි එක getting exposed to subject facts. විෂය කාරණා වලට නිරාවරණය වෙනවා. දෙවෙනි එක study. මොකද්ද getting exposed to subject facts? විෂය කාරණා වලට නිරාවරණය කියන්නේ මොකද්ද? පන්තියේ ඉන්නවා. හරි, class stage පාඩම් කරනවා. විෂය කාරණා නිරාවරණය වෙනවානේ. ඕගොල්ලෝ ඉන්නවා teacher ගොන්නනවා. ඕගොල්ලෝ ඒවට නිරාවරණය වෙනවා. හරි, ඕගොල්ලෝ නිකන් අර නානවා වගේ shower එකකින් විෂය කාරණා දාන ඕගොල්ලෝ නානවා. හරි, හැබැයි බොන්නේ නැහැ. getting exposed කියන්නේ විෂය කාරණා වලට විෂය කාරණා ඔළුවට දාගන්න එක. study. අන්න වැදගත්ද? අධ්‍යයනය කිරීම. හරි, අධ්‍යයනය කිරීම. දැන් ඔය අධ්‍යයනය කිරීම කියන දේ පටන් ගන්නේ ඕගොල්ලන්ගේ පන්තියෙන් පස්සේ. ටීචර් ඉගැන්වුවාට පස්සේ තමයි අධ්‍යයනය කිරීම කියන දේ පටන් ගන්නෙ. ඒ කියන්නේ උගන්වන වෙලාවේ අධ්‍යයනය කිරීමක් නැහැ.
ඉගෙනුවට පස්සේ ඔගොල්ලෝ ගෙදර ගියාම හරි ඔගොල්ලන්ගේ ක්ලාස් එක ඉවර වුණාම ඊට පස්සේ තමයි ඔය අධ්‍යයනය කිරීම කියන දේ පටන් ගන්නෙ. දැන් ඔය ස්ටඩින් කියන දේ දැනගන්න ඕනේ නම් ඊළඟට ඔගොල්ලෝ දැනගන්න ඕනේ මොකද්ද මෙමරි කියන්නේ කියලා. මතකය කාටද කියන්න පුළුවන් මතකය කියන්නේ මොකද්ද කියලා? මෙමරි කියන්නේ අපි අවධානයෙන් යුතුව ඇහෙන් දකින සහ අපි අවධානයෙන් යුතුව කනෙන් ඇහෙන දේවල් අපේ මොළය තුළ තැම්පත් වෙන්නේ මෙමරි විදිහට. තේරුණාද? දැන් ඉතින් නොපාර යනවා. ඔයා සයින් බෝඩ්ස් කීයක් දකින්නවද? මතකද? නෑ. මොකුත් මතක නෑ. දැන් කාටද කියන්න පුළුවන් මගේ ෂර්ට් එකේ පොත්තම් කීයක් තිබ්බද කියලා? බැ, ඔගොල්ලෝ ඇහෙන් දැක්කා. හැබැයි ඔගොල්ලෝ අවධානයෙන් යුතුව විදිහට බලන් ඉන්නේ නෑ. හරි. එතකොට අවධානයෙන් යුතුව බලන් ඉන්නකොට ඒ දේවල් අපේ මොළේ තැම්පත් වෙනවා. කොහෙ තැම්පත් වෙන්නේ? හිපොකැම්පස්. හිපොකැම්පස් ප්‍රධාන වශයෙන් හිපොකැම්පස් එකේ තැම්පත් වෙනවා. එතකොට අපි අවධානයෙන් යුතුව ඇහෙන් දකින සහ කනෙන් අහන දේවල් මොළේ තැම්පත් වෙනවා මතකයන් විදිහට. දැන් කියන්න මතකයේ කොටස් කීයක් තියෙනවද? මතකයේ කොටස් 3යි. මතකයේ කොටස් 3යි. ෂෝට් ටර්ම් මෙමරි, ඉන්ටර්මීඩියට් ලොง ටර්ම් මෙමරි, ලොง ටර්ම් මෙමරි. මොකද ෂෝට් ටර්ම් මෙමරි කියන්නේ? මේ වෙලාවේ මිනිස් මතකය ෂෝට් ටර්ම් මෙමරි. ඔයා පන්තියේ ටීචර් පාඩම උගන්වනකොට විෂය කරුව යන්නේ ෂෝට් ටර්ම් මෙමරියක් විදිහට. උදාහරණයක් කීයකට විද්‍යාව ඉගෙන ගන්නවා, නිව්ටන් නියම ඉගෙන ගන්නවා. ටීචර් නිව්ටන් නියම උගන්වනවා. උගන්වලා පය දෙකක් යනකම් විතරයි ඔයාලා නිව්ටන් නියම මතක තියෙන්නේ. ගෙදර ගියාට පස්සේ නිව්ටන් කියන්නේ කවුද කියලා දන්නේ නැහැ. ෂෝට් ටර්ම් මෙමරි පයයි දෙකයි තියෙන්නේ. එකක් නැද නැද්ද? එහෙමනේ. ඇයි ඒ? අද වෙනකන් හිතලා තියෙනවද ඇයි ඒ වෙන්නේ කියලා? ලෙඩක් කියලා හිතන් ඉවර තියෙන්නේ. අදේ මට මතක නැහැ ඩීජු කොන්න කෝ මම්මා මැට්ටික්. එහෙමද? නෑ එහෙම නෙමෙයි. ඒකම හැටි. මනුත් එහෙමයි. උගන්න පුතේ පයයි දෙකයි මතක තියෙන්නේ ෂෝට් ටර්ම් මෙමරි. ෂෝට් ටර්ම් මෙමරි කියන්නේ ඉතාමත්ම తాවකාලික ෆ්‍රැජයිල්. මේ කියන්නේ බින්දින සුළු මතකයක් තමයි ෂෝට් ටර්ම් මෙමරි කියන්නේ. ඊට පස්සේ තියෙනවා ඉන්ටර්මීඩියට් ලොง ටර්ම් මෙමරි. දැන් අපි ටීචර් කෙනෙක් උගන්වන පොතේවත් පයෙන් දෙකෙන් අමතක කරලා හරියනවද? දැන් අපි ওই ෂෝට් ටර්ම් මෙමරි විදිහට අපේ ඔළුවට දාගත්තේ ඒවා අපි මතක තියාගන්න ඕනේ. අපි මතක තියාගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ඒවා එක්සෑම් එකේදී පාවිච්චි කරන්න බෑ. කොහොමද ඕවා අන්තර්ගාලින් මතකයන් ඉදින් මතක තියාගන්නේ? කියන්න බක්. ගෙදර ගිහිල්ලා good good. ඒ කියන්නේ ඒ උගන්වපු පාඩම ගෙදර ගිහිල්ලා ආයෙ පාරක් මොනවද කරන්නේ? රිවයිස් කරනවා. පාඩම ආයෙ පාරක් කියවනවා. එතකොට ඒ පාඩම් කරපු ටික ඒ උගන්වපු ටික ඉන්ටර්මීඩියට් ලොง ටර්ම් මෙමරියක් විදිහට තැම්පත් වෙනවා. අන්තර්කාලීන මතකයක් විදිහට තැම්පත් වෙනවා. හැබැයි කියන්නේ අන්තර්ගාමී මතකයේ කාලය කොච්චරද? සතියයි දෙකයි. ඇද්ද? බෑ. ඒකත් අමතක වෙනවා. වෙලා තියෙනවනේ ජම්මින් ගිහිල්ලා අද උගන්වපු ටික පාඩම් කරනවා සතිය දෙකයි මතක නැහැ. අයියෝ මට බෑ. මම්මා මැට්ටෙක්. මට නම් බෑ. හැබැයි යාළුවෝ කියලා පුළුවන් කියලා. ඒ ලනුගන්ඩක උණ්ඩක් බෑ. එහෙම පුළුවන් මිනිස්සු නැහැ. එහෙම පුළුවන් දේ ඇල්බර්ට් අයින්ස්ටයින්ට පුළුවන්. හරි අයිසැක් බාරට පුළුවන්. එහෙම ස්පෙෂල් කැරක්ටර්ස් ඉන්නවා. ඒව වෙන්නේ අර අවුට්ලයර්ස්ලා. අවුට් ඔෆ් බොක්ස්. ඒගොල්ලෝ පිට අපි ඒගොල්ලන් ගණන් ගන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ විශේෂිත හරිද? ඒගොල්ලෝ ඒගොල්ලන් ගමනයි ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ සාමාන්‍ය ගමනයන්ද? දැන් ඔය ඉන්ටර්මීඩියට් ලොง ටර්ම් මෙමරි කියන එක කොහොමද අපි ලොง ටර්ම් මෙමරියක් කරන්නේ? කොහොමද අපි ලොง ටර්ම් මෙමරියක් කරන්නේ? හරියට කියන්න පුළුවන්ද? අර දැන් හරි දැන් පරිවර වඩිනස් ඒටි හරවදා මේරිස් යන්නේ. හරි. ඒ කියන්නේ දැන් මේ පුතා කිව්වේ ඒ ඉගෙන ගත්ත ටිකම ආයෙ පාරක් කියවනවා කියලා. ඒකට කියන්නේ රී රීඩින්. නෑ, එහෙම කරොත් ලොง ටර්ම් මෙමරියක් විදිහට යන්නේ නෑ. ලොง ටර්ම් මෙමරියක් විදිහට තමයි දැන් මේ කියලා දෙන්නේ. තියෙන එකක් තියෙනවා මෙමරි කන්සොලිඩේෂන් කියලා. මොකද කන්සොලිඩේට් වෙනවා කියන්නේ? අවක්ෂේප දන්නවද? විද්‍යාවට කරන්නේ අවක්ෂේප මොකක් හරි ධාවනයක් දාලා පොඩ්ඩක් වෙලා ඉන්නකොට අර යටි මණ්ඩි බැඳෙන්නේ. අන්න ඒ වගේ දෙයක් තියෙනවා අපේ මතකයේ. මෙමරි කන්සොලිඩේෂන්. හරි, මෙමරි කන්සොලිඩේෂන්. ඒ කියන්නේ අපේ මතකයේ කියන දේ අවක්ෂේප වුණත් තමයි ඒක ලොง ටර්ම් මෙමරියක් විදිහට යන්නේ. තේරුණාද? අවක්ෂේප වෙන්නේ කොහොමද කරන්නේ? මම ආයෙ පාරක් කියනවා, ස්ටඩින් බිගින්ස් ආෆ්ටර් ද ලෙසන්ස්.
පාඩම් කිරීම අධ්‍යයනය කිරීම පටන් ගන්නේ ලෙසන්ස් වලින් පස්සේ. හොඳයි. දැන් මට කියන්න ඕගොල්ලෝ පාඩම් කරන්න යූස් කරන ක්‍රම මොනවද? එකම දේ නැවත නැවත කියවනවා. ඒ කියන්නේ රී රීඩින්. තව එන්නේ හැබැයිස් බෙහෙතන කවුද බලාගෙන ඉන්නේ ජීස් කුඩි ක්‍රීඩාලා මේගෙස්. හා ඒ කියන්නේ පාඩම් කරපු එක කාමරේ ගහවන්නවා. පාඩම් කරපු එක කාමරේ ගහවන්නවා. මේ තියෙන්නේ ඔයගොල්ලෝ පාඩම් කරන් යොදා ගන්න සාම්ප්‍රදායික ක්‍රම. හයිලයිටින් කරනවද? පාඩ පෑන් රෝස පාට, කහ පාට, කොළ පාට, තැඹිලි පාට හයිලයිටින් කරනවනේ. ඊළඟ රීඩින් කියන්නේ මොකද්ද? මේගොල්ලෝ කිව්වා. ආයි පාර නෝට් එක කියවනවා. අන්තිමික කරනවනේ. ෂෝට් නෝට්. සමරයිසින්. ෂෝට් නෝට්. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ලොකු පාඩමේ තියෙන ප්‍රධාන කොටස් ටික අරගෙන කිටසටහනක් හදා ගන්නවා. ෂෝට් නෝට් එකක් හදා ගන්නවා. හැබැයි ඔයගොල්ලෝ හිතනවද මේවා ප්‍රතිඵලදායකයි කියලා මේ ඉෆෙක්ටිව්ලි දෙනවද? හයිලයිටින්, රී රීඩින්, ෂෝට් නෝට්ස් ඉෆෙක්ටිව්ද නැත්ද? හයිලයිටින්, රී රීඩින් සහ ෂෝට් නෝට්ස් කියන ටික ඉෆෙක්ටිව් නෑ කියලා ඔප්පු කරලා තියෙනවා. මේ තියෙන්නේ මේවට කියන්නේ දැන් මේ ඔයගලන්ට තියෙන රිසර්ච් පබ්ලිකේෂන් එකක්. ඒ කියන්නේ ලෝකේ ඉන්න රිසර්චර්ස්ලා, සයන්ටිස්ට්ලා මේ දේවල් ගැන හොයලා ඒගොල්ලෝ හොයාගත්ත දේවල් ඒගොල්ලෝ අර පේපර් එකක් වගේ, පත්‍රිකාවක් වගේ පුතා ගන්නද දැන් අර ඔයගොල්ලෝ අර පත්තරවල ලියන්නේ ඒ වගේ ආටිකල් එකක් තියෙන ජර්නල් එකේ පබ්ලිෂ් කරනවා. ඒ වගේ ලෝකේ තියෙන এডুকেෂනල් සයිකොලොජි වල කීනෝට් පේපර් එකක් කියලා හඳුන්වන පේපර් එක තමයි මේක. මේකේ මේ සයන්ටිස්ට්ලා, මේ රිසර්චර්ස්ලා පස් දෙනා ඔප්පු කරන්න තියෙනවා. සමරයිසින්, හයිලයිටින්, රී රීඩින් කියන්නේ ලෝ යුටිලිටි එකක්, අඩු උපයෝගීතාවයක් තියෙන ඉගෙනුම් ක්‍රම කියලා. ඒ කියන්නේ හයිලයිට් කරන එක, නැවත නැවත කියෝන එක, ෂෝට් නෝට් ගන්න එක එච්චර සෙට් වෙන්නේ නැහැ. එච්චර මේවා යුටිලිටි එකක් නැහැ, උපයෝගීතාවයක් නැහැ. එහෙනම් මොනවද උපයෝගීතාවයක් තියෙන ක්‍රමේ? මේගොල්ලෝ කියනවා පාඩම් කරන එක long term memory වලට හරියට යන්නේ, දරුවට යන්නේ මේ retrieval practice කියන method එකෙන් කියලා. කවුරු හරි කෙනෙක් retrieval practice කියන method එක අහලා තියෙනවද? හරි, අවංකව කියන්නකෝ. මාව මීට කලින් දැහලා තියෙනවද උඹලා? social media නැද්ද අවංකව කියන්නේ? නැහැ. ඒක තමයි වෙලා තියෙන හේනේ. social media කියලා සමාජ මාධ්‍ය කියන්නේ ඕගොල්ලෝ දකින Facebook එකවත්, TikTok එකවත්, Instagram එකවත් නෙමෙයි. social media කියන්නේ ඊට වඩා ලොකු දෙයක්. මේන් සෝෂල් මීඩියා ප්ලට්ෆෝම් එක තමයි YouTube කියන්නේ. YouTube එක හරියට පාවිච්චි කරනවා නම් YouTube කියන්නේ self serving university එකක්. හරිද? මම ඉගෙනගත්ත හැම software එකක්ම ඉගෙනගත්ත YouTube එකේ. මම කොහෙවත් course කරපු මිනිස්සෙක් නෙවෙයි. හැම දෙයක්ම self study. campus ගියාට පස්සේ lecture කෙනෙක් අපිට උගන්වන්නේ පොඩ්ඩයි. අපි ඊට ටික self study කරන්න ඕනේ. එක්ක library එක ගිහින් හොයන්න ඕනේ. හොඳම දේ YouTube එක search කරන්න ඕනේ. YouTube එකේ ප්‍රොෆෙසර්ස් ලාගේ, ડોක්ටර්ස් ලාගේ, සයන්ටිස්ට් ලාගේ YouTube channel දිනනවා. හරිද? ඒ වගේ මේ මිනිස්සුගේ subject gedi pidin ඉස්සර කරනවා. ඒවා දකින්න ඕනේ. කවුරු මෙතෙන්ට විල ඔලුවේ හිටන් කිව්වත් YouTube බලන්න එපා කියලා බලන්න. YouTube බලන්න ඕනේ. හැබැයි YouTube බලන රැට්ටගේ මගුලක් කරේ විනීලාගේ බයිනක් හරි නෙමෙයි. හරිද? YouTube එකේ බලන්නේ මේ වචනින් මේක මේව තරම් වැඩක් නැහැ. YouTube එකේ බලන්න ඕනේ educational contents. හරිද? දැන් ඔයගොල්ලෝ කතා නවත්තන්න. Educational contents. දැන් මේ මෙමරි ගැන මේ ලෙසන් එක මම මේ විදිහටම YouTube එකේ දාලා දිනවා. දැකපු කවුරු හරි ඉන්නවද? දැකලා දිනවද? වෙරි ගුඩ්. නෑ දැකලා දිනන හැත්තර මේක තමයි වෙන්න ඕනේ. හැබැයි මම මේ ලෙසන් එකම කළා වෙන තැනක විනිස්කෝල එක නම කියන්නේ නෑ. එතන සීජ කරවලා ළමයි හිටියා මේක බලනවා. ඕගොල්ලන්ගේ ඔළුවට කවුරුත් දානවා YouTube කියන්නේ කැප නෑ කියලා. YouTube කියන්නේ කැප දෙයක්. YouTube කැපයි. YouTube බලන්න. හැබැයි YouTube බලන එකේ ඔයගොල්ලෝ self line එකක් දාගන්න මම මේව බලන්නේ නැහැ. YouTube එකේ බලන්න ඕනේ educational contents. දැන් ඔයගොල්ලෝ දන්නවද කොහොමද ආලෝකයේ වේගය මනින්නේ කියලා? දන්නවද? දන්නේ නැහනේ. ඒකට practicals තියෙනවා YouTube එකේ. Veritasium කියලා YouTube channel එකක් තියෙනවා. අහපු එක්කෙනෙක් ඉන්න අත උසන් Veritasium. Very good. දැකලා තියෙනවනේ. Veritasium. Neil Sred. Chemistry වල ලෝකේ තියෙන number 1 YouTube channel එක. බලලා තියෙනවද? බලන්න. TED බලලා තියෙනවද? TED Talks. ඕවා බලන්න. ඕවා තමයි ලෝකේ තියෙන keynote YouTube channels. ඕවාගේ තියෙන තනිකර education. මේක බලපු කෙනෙක් කියනනම් මට කියන්න මොකද්ද retrieval practice කියන්නේ? Retrieval practice කියන්නේ අපේ මතකය අපි විසින්ම හාරවස්ස ගන්න එක. කොහොමද කරන්නේ? පිටු පහක් පාඩම් කරනවා.
පොත වහනවා. ඉරිපස්ස ආවර්ජනය කරනවා. පුළුවන්ද? කවුරුරීම කරලා බලලා තියනවද? එතකොට මොකද වෙන්නේ? මත කිරිනවා. කොන්ක්‍රීට් දැම්මගේ මත කිරිනවා. පිටු පහක් පාඩම් කළා, පොත වැහුවා, ආයි පාරක් ඒ තියෙන හැම දෙයක් මතක් කරන්න ඕනේ. බාගෙන නෙමෙයි, හැම දෙයක්ම. හැම දෙයක්ම වෘතරමය බැලුවා, හිතෙන් මතක් කරා. මෙහෙම මෙහෙම මෙහෙම. ඒ කියන්නේ ඕගොල්ලෝ පාඩම් කරන එක ඕගොල්ලෝ වැයමක් දාලා ට්‍රයි කරන. මට පුළුවන්ද මේක? මට මේක පුළුවන්ද? ඒක තමයි රිට්‍රීවල් ප්‍රැක්ටිස් කියන්නේ. තේරුණාද? රිට්‍රීවල් ප්‍රැක්ටිස් කියන එක තා තේරුම් ගන්න ඕනේද? ප්‍රශ්නයක් තියෙනවා අහන්න. මේක මෙහෙම නේද කියලා අහන්න. දැන් හිතෙන්නේ නැද්ද? මම අර කලින් කිව්වා highlighting, rereading, summarizing කියන්නේ low utility එකක් තියෙන එකක් කියලා. එතකොට retrieval practice එකේදී වෙන්නේ rereading නෙමෙයිද? ඒක නෙමෙයිද වෙන්නේ? නෑ, retrieval practice එකෙන් වෙන්නේ ඕගොල්ලෝ පාඩම් කරපු දෙයක් ඕගොල්ලෝ නැවත ආවර්තන කරලා බලන එකක්. ඕගොල්ලෝම self evaluate කරගන්නවා. Retrieval practice. හරි, කියන්න බලන්න පොඩි retrieval practice. Either I'm in either. අන්න හරි, ආයෙ මෙනෙහි කරනවා. මේ මී වචනය මෙනෙහි කරනවා. පාඩම් කරා මෙනෙහි කරා. පාඩම් කරා මෙනෙහි කරා. හැබැයි එතකොට රිට්‍රීවල් ප්‍රැක්ටිස් කරනකොට අර ලොකු නෝට් එක මොනෙ වෙන්නේ නැහැ. ලොකු නෝට් එක කියවුවට පස්සේ අපිට පුළුවන් උදාහරණයක් ඉදිරියට අපි ගමු. මොකද්ද? ලංකාවේ රජවරු. හරි, පොළොන්නරුගේ රජවරු. ඊයක් ඉන්නව හැටවුරමාරක් ඉන්නෝනේ. ඔක්කොම ටික ඉතිහාස පාඩම කියලා පොඩි ෂෝට් නෝට් එකක් දාගෙන ඊළඟට ෂෝට් නෝට් එක බලලා ඒක මෙනෙහි කරන්න පුළුවන් නේ. එතකොට මේ ෂෝට් නෝට්ස් කියන එක අර රිට්‍රීවල් ප්‍රැක්ටිස් එක ඇතුළත ඔබන්න පුළුවන්. ඒකේ පොඩි යුටිලිටි එකක් තියෙනවා. දැන් රිට්‍රීවල් ප්‍රැක්ටිස් එකේ ඊළඟ මෙතඩ් ඊළඟ ලෙවල් එක next level එක තමයි concept mapping. එහෙම නැත්නම් mind mapping කියන්නේ. concept mapping කියන්නේ අපි පාඩම් කරපු දේ තර්ක කරන එක. අපි පාඩම් කරපු දේ තර්ක කරන එක. මේ මොකද කියලා දන්නවද? සාරාත් ගුරුත්වාකර්ෂණ නියමයේ, නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමයේ උගලයි. ඕලිවර් නන්ද. හරි. දැන් මොකද ගුරුත්වය කියන්නේ? හරි. ඕලිවර්වලදී මොකද ගුරුත්වාකර්ෂණ කියලා උගන්වන්නේ? මොකද ගුරුත්වාකර්ෂණ කියන්නේ? ඔය ගුරුත්වාකර්ෂණ කියන දේ ඔයාලා ඒ ලෙවල්ස් වලට ගියාම මෙන්න මේ සමීකරණයෙන් තමයි ඔප්පු කරන්නේ. F සමානයි ජීවතාවක් M1 M2 බෙදීම RR ගේ. G කියන්නේ සාරවත් ගුරුත්වාකර්ෂණ නියතය. M කියන්නේ ස්කන්ධ දෙකක්. උදාහරණයක් විදියට මෙන්න මේ වගේ ස්කන්ධ දෙකක් තිබ්බොත් මේ ස්කන්ධ දෙක අතර ඇතිවන ආකර්ෂණ බලය තමයි මේකෙන් ගන්නෙ. R කියන්නේ මේ දෙක අතර තියෙන දුර. පොඩි දෙයක්. දැන් ඔයක ඉගෙන ගත්තට පස්සේ ඔබ දන්නා නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය තර්ක කරන්න ඕනේ. ඇයි බෝලයක් උඩ තට්ටුවේ ඉඳලා බිමට දැම්මාම ඇයි යෝග පොළවට වැටෙන්නේ? ඇයි යෝග පොළවට වැටෙන්නේ නැතුව උඩට යන්නේ නැත්තේ? ඇයි බැලුම් බෝලයක් උඩ තට්ටුවේ ඉඳලා බිමට දැම්මාම පොළවට වැටෙන්නේ නැතුව බැලුම් උඩට යන්නේ? හරිද? ඔන්නවට තමයි concept mapping කියන්නේ. තේරෙනවද? ඉගෙන ගත්තදී වෙන විදිහකට හිතන එක, ඒකත් එක්ක තර්ක කරන එක, ඒකත් එක්ක හැප්පෙන එක. බස් එකෙන් ෆුට්බෝඩ් එකේ බස් එක යනකොට ෆුට්බෝඩ් එකේ ඉඳලා පයින්නකොට පයින්නවට මොන පැත්තටද? ඉස්සරහටද පිටිපස්සටද? ඇයි ඔවසේන රයිට්. අපි යන්නේ බස් එක යන දිශාවට නම් අපේ ගම්මිතාවේ තියෙන බස් එක යන දිශාවට. එතකොට අපි ඒක නියුට්‍රල් කරන්න ඒ දිශාවට යන්න ඕනේ. මොකද්ද? නිව්ටන්ගේ චලිත නියමය. පයිතගරස් ප්‍රමේය. පයිතගරස් ප්‍රමේය පළවෙනි එක. පයිතගරස් ප්‍රමේය. මොකද්ද පයිතගරස් ප්‍රමේය කියන්නේ? කර්ණේ වර්ගය සමානයි ඉතුරු පාද දෙකේ වර්ගවල එකතුව. පයිතගරස් ප්‍රමේය යොදා ගන්න කොහොමද? කොහොමද දාන්නේ? මේ වගේ අංශ ගණුවේ පිටියක් හදනකොට පයිතගරස් ප්‍රමේය යොදා ගන්නවා. හිතන්න ඕනේ මෙයා යොදා ගන්නේ කොතෙන්දද? concept mapping. concept එක ගන්නවා, concept එක map කරනවා. තේරුණාද? concept එක ගන්නවා, concept එක map කරනවා. concept mapping කියන්නේ retrieval practice එකේ ඊළඟ දේ. දැම්මඩ කියන්නේ අයිසක් නිව්ටන් ගුරුත්වාකර්ෂණ හොයාගත්තේ නිව්ටන් අයියගේ ඔළුවට ඇපල් ගෙඩියක් වැටලද? වැටලද නැත්ද? අයිසක් නිව්ටන් ඇපල් ගාවක් යට ඉන්නකොට දෝයි ගාලා අළු ගෙඩියට ඇපල් ගෙඩියක් වැටුණා. පොර දරබඩ ගාලා ලිව්වා ගුරුත්වාකර්ෂණ හොයාගත්තේ එහෙමද? නෑ, එහෙම වුණේ නෑ. හැබැයි වරේ ලොඩි වරලා තියෙන එහෙමනේ. එහෙම තියෙනවන්නේ. අයිසක් නිව්ටන් ඇපල් ගාවක් යට ඉන්නකොට ඇපල් ගෙඩියක් වැටලා ගුරුත්වාකර්ෂණ හොයාගත්තා. වැරදි. ඒක එහෙම නෑ. කොහොමද දුනේ ඇත්තටම? මේ ගැන වීඩියෝ කරලා තියෙනවා, බලලා තියෙනවද දන්නේ නැහැ. මේ ගැනම කරා. එහෙම නෙමෙයි උනේ. අයිසක් නිව්ටන්
ඇපල් වත්තක ඉන්නකොට පොර දකිනවා ඇපල් වැටෙනවා. ඇපල් වැටෙනවා හොඳ රාගන්ඩ මේක දන්නේ ඉස්කෝලයෙන් ළමයිගේ හවෝ සියයට එකක්වත් දන්න බින්දුදශම හරක් දන්න ඉගෙන අපේ හය වසිරද අපේ රුපන්න්න ඇපල් හක්කට ඉන්නකොට වැඩිර ඒ විච්චදේ එම නෙමේ වුණේ ඇපල් වත්තක ඉන්නකොට නිවටන් දකිනවා එංගලන්තෙන ඇපල් වැටෙනවා නිවටන් ගැන මීටරගෙන ව්‍යහිතනවා ඇයි මේ ඇපල් ගෙටිය නැත්තෙන් ගැලලා බිමටම වැටෙන්නේ ඇයි නැත්තෙන් ගැලවුණාම නැත්තකවම තියෙන් නැත්ත ඇයි මෙහෙමවිලා මෙහෙමුවන් නැත්ත නිවටන් හිතනාව හරි නිවටන් එහෙම හිතලා ඕක කියනවා ස්ටීවන් හෝකින්ස් පොතක් තියෙනවා බ්‍රීෆ් හිස්ටරි ඔෆ් ටයිම් අහලා තියෙනවද කාලයේ සංක්ෂිප්ත ඉතිහාසය සිංහල පොතේ නරන් කියවන්නද කාලයේ සංක්ෂිප්ත ඉතිහාසය ඕකේ පැහැදිලිව තියෙනවා නිවුටන් පොඩි මනෝපාරක් ගහගෙන ඉන්නකොට තමයි මිනිහට හිතෙන්නේ මේක මෙහෙම වෙන්නේ මේ වස්තු දෙක අතර තියෙන ආකර්ෂණ හින්දා අන්න ඊට පස්සේ තමයි අයිසක් නිවුටන් F = mv² වර්ගය සාරවත් ගුරුත්වාකර්ෂණ නීතිය කියන දේ හොයාගන්නේ ඔයගොල්ලෝ දන්නවද නිව්ටන් නියම තුන ඉගෙන ගන්න ඕනේ නේද ඉගෙන ගන්න නේද හරි නිව්ටන් නියම තුන තියෙන්නේ කොහෙද කියලා දන්නවද නෑ කියලා දීලා නැද්ද කවුද ටියුෂන් නොගිය කෙනෙක් ඉන්නේ මෙතන ඔක්කොම ටියුෂන් ගියා ටියුෂන් පන්තියේ කියලා දීලා නැද්ද නිව්ටන් නියම තියෙන්නේ කොහෙද කියලා නෑ කුතිර විශ්වයි නෑ නිව්ටන් නියම තියෙන්නේ කොහෙද අයිසැක් නිව්ටන් නියම පොතක් තියෙනවා ප්‍රින්සිපියා මැතමැටිකා ආලා දෙනවද නැතු වැඩි ප්‍රින්සිපියා මැතමැටිකා නිකන් දැන් නෝට් එකක් දාන ගිහින් සර්ච් කරලා බලන්න ප්‍රින්සිපියා මැතමැටිකා මැතමැටිකල් කන්සෙප්ට්ස් ඉන් නැචරල් ෆිලොසොෆි ප්‍රින්සිපියා මැතමැටිකා ඕකේ තමයි තියෙන්නේ නිව්ටන් නියම තුන ඊට වඩා ගොඩාක් තියෙනවා එක චැප්ටර් එක නිව්ටන් නියම තුන තියෙනවා එතකොට ඒ නිව්ටන් නියම ඉදිරිපත් කරන්න යාට අදහස ආවේ අර ඇපල් ගෙඩියක් වැටෙන එක ඉඳලා අන්න කන්සෙප්ට් මැපින් මයින්ඩ් මැපින් හරිද ඔකට තමයි කන්සෙප්ට් මැපින් මයින්ඩ් මැපින් මේ කන්සෙප්ට් මැපින් මයින්ඩ් මැපින් කියන එක තමයි ඉන්ජිනියර්ස්ලා ඉනෝවේෂන්ස් කරන්න යොදාගන්නේ උදාහරණයක් විදියට අපි ගමු වේග කායක හදනවා කියලා වේග කායක හදනවා වේග කායක හදද්දී මැද තියෙන කන්සෙප්ට් එක තමයි වේග කායක හරි වේගයකට තියෙනවා දේවල් මොනවද බර්න් උලිත් එක අනාකූලී හැඩය තියෙන්න ඕනේ ලයිට් වේට් එකක් තියෙන්න ඕනේ රිනියබල් එනර්ජි යූස් කරන්න ඕනේ ස්පීඩ් එක තියෙන්න ඕනේ කොස්ට් එක තියෙන්න ඕනේ සස්ටේනබල් වෙන්න ඕනේ යුටිලිටි එක තියෙන්න ඕනේ මේක විගුණ ගන්න පුළුවන් වෙන්න ඕනේ ඔය ගොඩක් දේවල් කන්සෙප්ට් මැපි අර කන්සෙප්ට් එක ඔක්කොම දාගෙන මැප් කරන එකට තමයි කන්සෙප්ට් මැපි එහෙම නැත්නම් මයින්ඩ් මැපින් කියන්නේ හොඳයි දැන් ඊළඟට තව දෙයක් දමා ගන්න කියලා දුන්නා පාඩම් කරනකොට කොන අපර මුලට එනවා පාඩම් කරනකොට ඇටෙන්ෂන් එක ගිලිහෙන්නේ ඇයි මේක රත් වෙනවා මේක ඇවිල්ලා මැෂින් එකක් දැන් ඔයගොල්ලෝ වාහනයක් උනොත් එක දිගට පදින කොට පොදෙන්නේ රත් වෙනවා නේද රත් වෙනවා පොලෙත් රත් වෙනවා එහින්ද ફોકસ එක ගිලිහෙනවා ફોકસ එක ගිලිනවා මොකද කරන්න ඕනේ පොඩි බ්‍රේක් එකක් ගන්න ඕනේ කොහොමද බ්‍රේක් එකක් ගන්නෙ නැගිටිනවා එලිඩනවා මූණ උද ගන්නවා තේකක් බොනවා පොඩි සින්දුවක් පහන විනාඩි 5යි ඊට පස්සේ මෙමරි කියන්නේ මොකද්ද අපි අවධානයෙන් යුතුව ඇහෙන් දගෙන කණෙන් අහන දේවල් මොලේ තැම්පත් තියෙන මෙමරිස් මෙමරි කොටස් කීයද තුනයි ෂෝට් ටර්ම් ඉන්ටර්මීඩියට් ලොง ටර්ම් ලොง ටර්ම් දැන් ලොง ටර්ම් මෙමරි විදිහට මතක තියාගන්න ක්‍රමේ හොඳම එක මම කිව්වා රිට්‍රීවල් ප්‍රැක්ටිස් හරිද පාඩම් කරා පිටුපාවක විතර පාඩම් කරා ආයෙ පාරක් මතක් කරා ෂෝට් ටෝට ගහවත්තා ආයෙ පාරක් මතක් කරා එතකොට රිට්‍රීවල් ප්‍රැක්ටිස් එකේ මයින්ඩ් මැප් එක කරන්ඩ අපිට පා යූස් කරන්න පුළුවන් තව තවත් හරිද දැන් ඔයගොල්ලෝ ඒ ලෙවල්ස් කරනකොට ගොඩාක් පොත් තියෙනවා ඔයගොල්ලෝ ටියුෂන් ගියාද ඔය ටියුෂන් සර්ල කවුරුත් කියන්නේ පොත් බලන්න කියලා එහෙම කරොත් මේ මිනිස්සු ගන්න ළමයි යන්නේ ඒ ලෙවල්ස් වල පොත් තියෙනවා පොත් අරගන්න සරසවීකට ගියොත් එහෙම යාන්ත්‍ර විද්‍යාව නම් යාන්ත්‍ර විද්‍යාවේ පොත් තියෙනවා අරගෙන බලන්න ඒකේ ගණන් හදන්න අර තියෙන කන්සෙප්ට් එක අරගෙන මැප් කරලා බලන්න කන්සෙප්ට් මැපින් අන්න එහෙම කරනකොට මෙමරි කන්සොලිඩේෂන් එක වෙනවා ඒ කියන්නේ ඕගොල්ලෝ පාඩම් කරන දේ දිගු කාලීන මතකයේ විදිහට ඕගොල්ලන්ගේ ඔළුගෙඩිය ඇතුලේ තැම්පත් වෙනවා. දැන් මෙමරි කන්සන්ට්‍රේෂන් එකේදී තව වැදගත් දෙයක් තියෙනවා. මොකක්ද හිතෙන්නේ මේ මෙමරි කන්සන්ට්‍රේෂන් එක සහ නිින්ද අතර තියෙන මේක වැදගත් දෙයක් ආ? ඕගොල්ලෝ කවුරුත් මේක දන්නේ නැහැ. මෙමරි කන්සන්ට්‍රේෂන් එක සහ නිින්ද අතර තියෙන සම්බන්ධතාවය මොකද්ද? දවසට පැය කීයක් නිදි ගන්නවද? දවසට පැය කීයක් නිදි ගන්නවද? Tamangeme හිතන්න. ඕගොල්ලෝ රැයට පාඩම් කරලා දැන් මොකක් හරි පාඩම් කරනවා. දැන් 12 විතරම පාඩම් කරනවා. දැන් පාඩම් කරලා අමාරුයි. අමාරු නම් මොකද කරන්නේ? ෆෝන් එක අරගෙන
කොටම බයිල් හල නිති ගන්නාව මූවී ගබල නිති ගන්න හරිද මොකද වෙන්නේ එහෙමනි ගන්න නෙනෙ අමාර පොඩි ඒමක නිති ගන්න මොකද වෙන්නේ අපේ මතකය දිගුකාලීන මතකේ විදිට තැම්පත් කරගන්නේ අපි නිදාගන්න ආසන්නේම කරපුදේ පාඩන් කරගරින්දලා ඒ මතකේම නිදේ ගත්තු ඒ මතකය මෙමරි කොන්සලිඩේෂන්යක් විදිර තැම්පත්වෙන මතකය හෙපෝ කැම්පස් එක තුළ කොන්සලිඩේට්න හැබැයි ඔයා පාඩන්ක නිවරලා මට මේ අමාරුව කියලා මූවික බල නිදී ගත්තු මූවික තීරටික් තැම්පත්වෙන පාඩන් කරපුටික විසිරු අත්දගේ විදිෙන ඕකෝමයි ඒක කියන්නේ ඔකට කොච්චර පාඩම් කළත් කොච්චර පාඩම් කළත් නිසියාකාරය නින්නක් ලබන්නත්තං ඒ දේවල් කොන්සුලිඩේට් වෙන්නේ නෑ නින්ද නින්ද තියෙනවා සයිකලස් දෙකක් රෙම් ස්ලීප් නන් රෙම් ස්ලීප් කියලා තියෙනවා ඔතන තියෙන ඩීප් ස්ලීප් කියල එකක් මේ ගොඩක් වැදගත්තම් ඔය මෙමරි කොන්සුලිඩේෂන් කියන දේ වෙන්නේ ඩීප් ස්ලීප් එකේදී විතරයි දැන් ඕගොල්ලෝ දවසට පයහක් නිදි ගන්න ඕනේ කියලා හරි දවල්ට පය දෙකයි හරිද බත් කාලා පය දෙකයි රැට පය දෙකයි නිදි ගත්තොත් වැඩක් නෑ මොකද ඩීප් ස්ලීප් සයිකල් එකට ඕගොල්ලන්ගේ නිින්ද යන්නේ පය 4 මාරක් විතර ගියාට පස්සේ එතකොට ඊට පස්සේ තමයි අපි පාඩම් කරන දේවල් අපේ මතකයේ විදිහට මොලේ තැම්පත් වෙන්නේ තේරෙනවද දැන් ඕගොල්ලෝ පාඩම් කරලා පාඩම් කරලා පාඩම් කරලා පය දෙකක් විතර නිදිලා ඇහැරුණාම පාඩම් කරපුව මතකද නෑ ඇයි ඩීප් ස්ලීප් එකේදී මෙමරි කොන්සොලිඩේට් වෙන්නේ නෑ වෙන්න කාලයක් නෑ මේවා සවන්ස් හරිද මේවා සයිකොලොජි මේ මනෝවිද්‍යාව මේ මනෝවිද්‍යාව මේ ස්නායු මනෝවිද්‍යාව මේවා තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ කොච්චර පාඩම් කරත් වැඩක් නෑ හරි හමං නිින්දක් නැත්තා අනිවාර්යෙන් දවසට පැය 5ක්වත් නිදි ගන්නම ඕනේ එහෙම නොකළොත් මෙමරි කොන්සොලිඩේෂන් එක වෙන්නේ නෑ නිදි ගන්න ඕනේ රෑට දවල්ට නිදි ගන්න එකට වඩා රෑට නිදි ගන්න එක තමයි ඉෆෙක්ටිව් මොකද ඒකට හේතුව රෑට අර මෙලටොනින් කියලා එකක් තියෙනවනේ ඔක ලොකු කතාවක් ඈ පාඩම් කරලා ඒ මතකියත් එක්කම ඕගොල්ලෝ නිදි ගන්න ඕනේ එතකොට තමයි පාඩම් කරපුට එක වෙන්නේ දැන් මේ ළමයා හුවේ බෙබුතා හුවේ රෑ 11යි 5:00 4යි අතර පාඩම් කරන්න හොඳ නැත්නම් ගණන් හදන්න හොඳ නැත්නම් එහෙම දෙයක් නෑ ඕනෙලාම පුළුවන් හැබැයි පාඩම් කරලා ඒක කොන්සල්ටේටන් ඉඳ දෙන්න ඕනේ ඊළඟ එක ඕගොල්ලෝ නිදි ගන්න ඕන රෑට දවල්ට නිදි ගන්න එක ගැටලුවක් නෑ හිතන්නකෝ දැන් පාඩම් කරලා පාඩම් කරලා මහන්සි නම් පැය 2ක් දවල් නිදි ගත්තට අවුලක් නෑ ඒක කමන්නෑ දැන් මම ඉස්සර මැස් කරලා ගානක් කතලා බැරි වෙනකොට මං ගන්නද ඕකත් එක හැපි හැපි ඉන්න මං නිදි ගන්නවා නිින්දිති ගන්න හැදෙනවා ඕගොල්ලන්ට එක්ස්පීරියන්ස් එකේ හැදෙනවා එහෙමද මන්ද අපිට හිතෙනවා කියන්නේ අපි මේ මතකයත් එක්ක නිදි ගන්නනේ හැදෙනවා පිටු තත්කල් නැගිටලා ලියා ගන්න පුළුවන් වගේ මෙතනින්ද වරින් ගන්න තියෙන කියලා මෙමරි කන්සල්ටේෂන් හරි දැන් අද දැන් මේ කියලා දුන්නේ මතකද මතකද දැන් සයන්ටිෆිකලි පාඩම් කරන්න කොහොමද කියලා තේරෙනවද සයන්ටිෆිකලි පාඩම් කරන්නේ ඕන ඔය විදිහට දැන් ඔය පාඩම් කරන්න එක එක වර්ගයේ මොඩල්ස් තියෙනවා දැන් ඇත්තටම හැම මොඩල් එකකටම කරන්නේ අර රිට්‍රීවල් ප්‍රැක්ටිස් කියන දේ එක එක විදිහට යූස් කරන එක හරිද මේක අහලා තියෙනවද SQ3R method කියලා මේක අර වගේම එක්තරා මොඩල් එකක් SQ3R කියලා වෙන method එකක් තියෙනවා ෆයින්මන් ලර්නින් ටෙක්නික් කියලා වෙන එකක් තියෙනවා ඒ කියන්නේ මොකක් හරි සංකීර්ණ කරනවක් සරලව මතක තියාගන්න ක්‍රමයක් තව එකක් තියෙනවා පොමොඩෝරෝ කියලා කම්මැලියන්ට පාඩම් කරන්න හදපු ක්‍රමයක් අර රිට්‍රීවල් ප්‍රැක්ටිස්මයි පොඩ්ඩක් පොඩ්ඩක් ඒගොල්ලෝ අර වෙනස් කරලා එකේ ක්‍රම හදනවා අරගම තමයි ඈ ඔයාලා රිට්‍රීවල් ප්‍රැක්ටිස් එක අමුවෙන් කරන්න පුළුවන් නම් කිසිම ගැටලුවක් නැහැ අමුවෙන් කරන්න පුළුවන් නැත්නම් මේ වගේ ක්‍රමයක් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ඊට පස්සේ ජපාන් නෝගේ තියෙනවා ඉකිගායි කියලා ක්‍රමයක් ඊට පස්සේ ඇඩ්වාන්ස් ක්‍රමයක් තියෙනවා ෂර්ලොක් හෝම්ස්ගේ මෙමරි පැලස් ටෙක්නික් ෂර්ලොක් හෝම්ස් කියන චරිතය එක ආවදලා තියෙන්නේ මෙමරි පැලස් කියන්නේ ඇත්තටම ලෝකේ තියෙන ක්‍රමයක් මේවා මෙතඩ්ස් හරිද ඊළඟට නින්ද මේ නින්ද යාන්ත්‍රණය මම අර කලින් කිව්ව එක ඕගොල්ලෝ අනිවාර්යෙන් නිදි ගන්න ඕනේ නිදි ගන්නකොට ඩීප් ස්ලීප් එකේදී තමයි ඕගොල්ලෝ පාඩම් කරන ඕනේ දෙයක් මොලේ තැම්පත් වෙන්නේ මොලේ තැම්පත් වෙන්නේ උදාහරණයක් විදියට තැන් හිටන්න ඕගොල්ලෝ 10 වසරේ ඉන්නකොට උදේ ඉස්කෝලේ යනවා හරිද එක එකමාට ඉස්කෝලේ ඉවරයි හවස යනවා ඩියුෂන් පන්ති ගිහලා 6 මාට ගෙදර එනවා ආයි පාරක් ඒ වැරඩික් කරනවා පර්ටිකල්ලා නිදි ගන්නවා නිදි ගත්තාම අර ඉස්කෝලේ කියලා දුන්නේම හරි ටියුෂන් පන්ති කියලා දුන්නේ හරි මතකද මතකද නැද්ද අවුවද නැහැ ඇයි ඒ රිට්‍රීවල් ප්‍රැක්ටිස් එක උන්නේ නැහැ ෂෝට් ටර්ම් මෙමරි පිටින් නිදි ගත්තා ලොง ටර්ම් මෙමරි ගියේ නැහැ වැඩේ ඉෆෙක්ටිව් නැහැ වැඩේ බකල් තේරුණාද ඔන්න සයන්ටිෆික් ලර්නින් එතකොට ඒ කියපු ටිකත් කොහොම හරි ඔයගොල්ලෝ
පොඩ්ඩක් අයි පර බල නිදේ ගත්තනම් කලින් දවස නැගිටනකට වන්ට මතකයින. සයින්ටිස්ල හොයාගෙන තියෙනවා ඒ නමයා උදේඉඳල වැඩ කරලා හවසට ගෙදරැවිල්ලා මුගුත්ම අයි පාර බලන්න ඇතු නිදේ ගත්තොත් උදේඉඳ වැඩ කරපු කිසිම දෙයක් මතකන ඔවල් ඔවල තර ගැති අදකීම විද්‍යාඥ හොයාගෙන තියෙනවා අප ඉගෙනගත්ත දෙයක් අයිපාරක් අපිස් අයිපාරක් අභ්‍යාස කරලා රිට්‍රියවල් ප්‍රක්ටිස් කරලා අර කන්සෙට් මැපින් කරලා ලෝන්ටම් මෙමරීකට දාගත්ත නැත්තං දවස් පහත් දවස් අටත් අතරදී ඒ පාඩන් කරපදී සීට අසුවක් විනාශනා කියල එක්ස්පිරිස් කලබත් ඉගැන සමහරු ඉන්නවනේ මම එක්සාම් එක ලංගුනාම් පාඩන් කරන්න එම පාඩන් කරන්න ගත්තාව මොනා දැක ඉගරගත්ත කෙ තිරන මම ඉගරගත්ත දිල මතගත්නෑන එන සියට සියමිවරයි ඒගැන ඔකොල්ලෝ මේ සතියෙන් හිගරගත්ත දේවල් වීකෙන්ඩගේ අයිපාර බලන්ද අධීගනගත්තදේ අද කියල බලන්න ඉට පසර වීකෙන්ඩගේ ද අයිපාරත්තින චුට්ටක් බලන්ඩිදරයි අධීගනගත්තන ෂෝට් නොට්ක් හල තියාගන්න එහම ෂෝට් නොට් එකතු කරන්න මාසැක් කියයාට පස්සේ ඒ ෂෝට් නොට්ටි එකතු කරලා ලස්සන ෂෝට් නොට්ටක් ගහයන්න තොට පාරපක ෂෝට් නොට්ට කාල තියෙනවා අනිත්තක හොදර මද තියාගන්න ඒලවසුල්ට යනකොට ඔය කොලවල ලීනවා කියන වැඩේ කරන්න එපා ටියන් හෝක සැන්පත් කරනති කොළවල් ලිවවාම කොලත් නෑ මුගුත් නෑ කොටික සිංසීකට සියර් පොත කලියන්න මොකරි පොත කලියන් අම අදරත් තියන්න පොත්තල ම ජීතර කොළවල් ලියනෑ කොළවල් ලිම කොල අතුරද අන්ගෙන හැබේ පොත තියෙනවාන පොත කටලසි කරන්නේ ඒව තියාගන්න ඔන්නෝක තමයි සයින්ටිෆික් ලර්නිංයන් ස්ටඩී විද්‍යාත්මකෝ පාඩන් කරන්න කොහොමද තිගෙනගන්න කොහොද මහදයක්ද නෑ ඔකල මෙච්චර කාලයක් කරපු දේට වඩා වැඩියෙන් මොනකට කියලදන්න ොද අමතරයක් මුර ිටව පක්ටස හ ගන ටනන රිටව පක්ටස් එකයි මෙමරි කොන්සන්ේෂන් එකයි විදේගන්නන කියරගෙන ටිටව පක්ටස් එකව කන්සප් මැපින් එකයි මෙමරි කොන්සල්ටේෂන් එකයි අර මතක තින ගොස්ටි එකයි ඔටික තමයි සයින්ටිෆික් ලර්නිින් කියන්නේ කොයි ලෝකෙ හිල්ලා මොන ප්‍රසේ හුවත් මේ තමයි ලේටස් ටෙක්නික්ස් අර පේපක තමයි දැනට තියෙන ලෝක තියෙන පිළිගත්ත පේප එක එක තින ක්‍රමේ තමයි ඕක දැම් මම් මේ එකක මෙතෙට්ස් කිවන්නේ ටිකගන්න බලන්න පුළුවන් මේ මෙතෙට්ටික තියෙනවා මෙන්න මේ ඉෆෙක්ටව ලාරින් ටෙක්නිස් කිය ප්‍රේලිස් එකත් තියෙනවා හරිද පොත්තකාහරි නමලියාගෙනයන්ට ගිහිල්ල බලන්න දැවෝගොල්ල ඕලෙව ලිවරලා ඒල් පටන්ගන්න මාස කියත් තියෙනවා මෙතන මෙන්න පේලිස් එකක් තියන පිලිස්සට මෙතින යන්න පුළුවන් ඉෆෙක්ටව ලාරින් ටෙක්නිික්ස් මේ ඔක්කොමටික තියෙනවා දවසක් දාගන බලන්න එතකට ඕගලන්ට තේරේ මම පාවිච්චි කරන්නඕනේ මොන ටෙක්නික්කද මං පාවිච්චි කරන්න ඕනේ එස්කව්ත්‍රියයාර්ද මටහරියන්න ෆයින් මන්ද මටහරියන්න පොමටවරෝද මටහරියන්න එකගායිද මටහරියන්නේ මෙමිලි පැලස්ද කියලා යතුවන් වටස් හොඳ මේක බරන්ඩ ඉෆෙක්ටව ලනින් ටෙක්නික්ස් ඒවාගේම නින්ද ද මේකම තියව නින්දේ ගැඹුරු යාන්ත්‍රය නින්ද සයිකල්ස් කියත් තියෙනවද මනුස්සෙක් නිදාගන්න ඕනේ පෑගාන කොච්චරද නින්දිදි ඇවිදිනවා කියන්න මොනවද නින්ද මෙමරි කොන්සල්ලේෂන ඔක්කම තිනවා ඔටික බලන්න ඔටික නමයි මේ ගොඩස ඉෆෙක්ටියවල් හරින් ටෙක්නික්සල කියන්න දීන දේ එහෙනම් මේක තමයි ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සාමාන්‍ය පෙළ විභාගයට ඉතාමත්ම සාර්ථකව මුහුණ දීලා උසස් පෙළ වරම් ලබාගත්ත ශිෂ්‍යයන් හට සයින්ටිෆික් ස්ටඩීන් ඇන් ලර්නින් ටෙක්නික්ස් කියන මාතෘකාව යටතේ මම කරපු සම්මන්ත්‍රණයේ අවසානය වැඩසටහන අවසානයේදී මුලින්ම මම ආදරෙන් මතක් කරනවා මේ වැඩසටහන කරගෙන යනකොට ෆොටෝග්‍රැෆි සහ වීඩියෝග්‍රැෆි වලින් මට නොමද සහයක් දක්වපු ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ මාධ්‍ය අංශයේ සියලුම සමාජිකයන්ව ඒ වගේම මේ වැඩසටහනට මඟ පෙන්වලා මේ වැඩසටහනට අවශ්‍ය කරන සියලුම පහසුකම් සපයලා මුල ඉඳලම මේ දේ ගැන මාත් එක්ක කතා බහ කරලා මේ වැඩසටහන සාර්ථක කරගන්න අවශ්‍ය කරන හැම පහසුකම්ක් සපයපු ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිතුමා කසුන් ගුණරත්න මහතාව මම මෙතනදී ඉතාමත්ම ආදරයෙන් සහ ගෞරවයෙන් මතක් කරනවා ඒ විතරක් නෙමෙයි වර්තමාන විදුහල්පතිතුමාට මාව හඳුන්වලා දීලා මේ වැඩසටහන සංවිධානය කරන්න භාරදූර කාර්යයක් ඉටු කරපු 6 වසරේ ඉඳලා මගේ ආදරණීය ඉංග්‍රීසි ගුරුතුමා රවින්ද්‍ර බාලසූරිය සර්ව රවි සර්ව මම ඉතාමත්ම ආදරයෙන් මේ අවස්ථාවේදී මතක් කරනවා රවි සර් නොහිටින්න මේ වගේ වැඩසටහනක් මාතින් නොවෙන්න ගොඩාක් ඉඩ තිබ්බා
ඒවිතරක් නෙමේ මේ වැඩසටහනක් කරගෙන යනකොට මේ වැඩසටහන සාර්ථක කරගන්න උපකාර කරපු නියෝජ්‍ය විදුහල්පතිවරු ඇතුළු මගේ විද්‍යාලයේ සියලුම ආචාර්ය මණ්ඩලයත් මම ආදරයෙන් සහ ගෞරවයෙන් මතක් කරනවා. එහෙනම් මේ වැඩසටහන බලපු ඔබ හැමගෙන් මම ඉල්ලනවා මේ වැඩසටහනෙන් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගන්න කියලා. මාව සම්බන්ධ කරගන්න ඕනේ නම් ඔයගලන්ට පුළුවන් Facebook එක හරහා මට මැසේජ් එකක් එවන්න. එහෙම නැත්නම් වීඩියෝ එකේ description එකේ තියෙන මගේ knowledge bar කියන Telegram group එකට join වෙලා ඔයගොල්ලෝ ඕනෙම කෙනෙක්ට පුළුවන් මාව සම්බන්ධ කරගන්න. එහෙනම් මේ වගේ තවත් රසවත් වැඩසටහනකින් අපි ඉක්මනටම හමු වෙමු. අදට මම ඔබෙන් සමුගන්නා මම මදුජිත් සාගර.